හඳුන්වා දෙන ජේෂ්ඨ පුරවැසි රතු වාහන ආරක්ෂණවල drive 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් කොළඹ පරිභෝගික මෙලදර්ශකයේ මත පදනම් වූ මෙරට වාර්ෂික උද්දමනය ඔක්තෝබර් මාසයේදී 65 දක්වා පහත වෙටී තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී උද්දමනය සටහන් වූයේ 69.8% ලෙසයි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්දමනයද සැප්තැම්බර් මාසයේ පැවති 94.9% සිට ඔක්තෝබර් මාසයේදී 85.6% දක්වා පහත වෙටී තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය සැප්තැම්බර් මාසයේදී 54.6% වූ අතර ඔක්තෝබර් මාසයේදී 56.3% දක්වා පහත වෙටී තිබවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඔක්තෝබර් මාසයේ උද්දමනය आहार कांडे 28.9 अतर आहार नवन कांडे दायकत्व 37.85 प्रवाहन निवास जल विदुली अवनहल सह होटल वेदम इहलियामा मेत्र मध्यम रात्रि क्रियात्मक परिधि बेकर निष्पादन बल मिल अड़ुकिरी मठ समस्त लंका बेकर हिमियान के संगमय तीरणीय कृति बिनवा अपि अद मध्यम रात्रि इंदल गैम हार सीपना बर पांगिरिया रुपया 10 किंग अड़ुकिरी मठ तीरणीय कर लतीनो एत एकम अनिकुत मे यानी मालुपांग वगे देवलुत අපි බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින අනිවාර්යයෙන්ම ඒවයිත් මිල අනිවාර්යෙන් රුපියල් 10කින්වත් මිල අඩු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හැබැයි එකක් කියන්න ඕන පාන් මිල පහත හෙලන්න නම් අනිවාර්යයෙන්ම මේ සමාගම් දෙකේ පිටිමිලත් පල්ලෙහාට යන්න ඕන. ඒත් එක්කම ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි හිමියන් හැර අනිත් සියලුම බේකරි හිමියන්ට මේ නව බදු ප්‍රතිපත්තිය අනුව පාන් ගෙඩියකට රුපියල් 475ක බද්දක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ බද්ද නැත්තම් අපිට තවත් රුපියල් 5කින් පාන් ගෙඩියක් අඩු කරන්න පුළුවන්. පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව පළකලී මෙවන් අදහස් हितान මේ අතර නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා අදහස් පළ කළා. මම දකින්නේ වර්තමාන මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි ඉතාම අභියෝගාත්මක අයවැය ලේඛන ඉදිරිපත් කිරීමේ වගකීමට බැඳිලා ඉන්නේ. ආදාය වර්ධනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපි හොයාගන්න වෙන්නේ බදු වලින්. ඒ අසීරු තැන් නිසා තමයි අපිට පැරණි ක්‍රමයේ බදු. ක්‍රම අර 2%මාරේ සමාජ ආරක්ෂණ බද්ද වගේ බදු ඒවා හරි සරලයි. නමුත් ඒ බදු වලින් ඇති වෙන විවිධාකාර ආර්ථිකමය කරුණු පිළිබඳ තදියට අවබෝධයක් නැතිව නෙවෙයි. හැබැයි දැන් තියෙන අවශ්‍යතාවය ඊට වඩා වැඩි. පුළුවන් අවස්ථාව ලැබෙන පළවෙනි මොහොතේම බදු පිළිබඳ අවශ්‍ය නම්‍යශීලී තීරණ ගන්න කිසිදු ගැටලුවකින් තොරව රජය සූදානම්ින් ඉන්නවා. මේ අතර ත්‍රිරෝධ රතුවල ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර 5 සිට 10 දක්වා වැඩි කිරීමට පසුගියදා තීරණය කෙරුණු අතර ඊටදලව පළමු අදියර බස්මහිර පළාතේ ක්‍රියාත්මක වන්නේ නොවැම්බර් 6 වෙනිදා සිටයි. එනුව බස්මහිර පළාතේ ත්‍රිරෝධ රතු වියදුරන් මීට අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් අද සිට ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.adidirana.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබා ගත හැකි. දැනට ක්‍රියාත්මක දත්ත පද්ධතිය යාවත් කාලින කිරීම එක් පළාතකට අදාළ වූ පමණක් සිදු කළ නොහැකි බැවින් බස්මහිර පළාතේ නව කෝටාව ක්‍රියාත්මක කිරීමෙන් පසු සිසු පළාත්වල ත්‍රිරෝධ රතු සඳහා ඉන්ධන කෝටාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ අදියර කිහිපයක් යටතේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි